ඇසුම ඇස් ඇසුම් ප්‍රතිලාභ ලබා දීමට අප ආරම්භ කළේ ලෝක බැංකුවද ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය ඇතුවයි. අපිට මුදල් තිබුණේ නැහැ. ඒ මුදලින් අපි මේ වැඩ කටයුතු කරා. නමුත් දැන් අපි ඒක බාරගෙන තියෙනවා. ඉදිරි වසරේ අප ජනතාවට ප්‍රතිලාභ සලස්සන්නේ අපේම මුදලින්. මේ වැඩසටහන සඳහා පෙර වසරවල අපි වැය කළේ රුපියල් බිලියන 60ක් මුදලක්. ඒ සමෘද්ධි වලට. දැන් මේ රුපියල් බිලියන 183ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා පෙර වසර වැය කළ මුදල් මෙන් 3 ගුණයක් 2024 වසරේදී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අප අපේක්ෂා කරනවා. මේ නිසා ප්‍රතිලාභී පවුල් මිලියන 2කට සහන සැලසෙනවා. දැනට පඩි වැඩි කරන්නේ මිලියන 1.3ක. අපි ඒ වගේම විශ්‍රාම වැටුප් දෙන්නේ ලක්ෂ 7කට. එතන මිලියන 2යි. මෙතන මිලියන 2යි. ඒ කියන්නේ මිලියන 4ක් දැනට මේකෙන් වාසි ලබනවා. අස්වැසුම වැඩසටහන පදනම් වන්නේ සාධාරණ තෝරා ගැනීම නිර්ණායක මතයි. නව වැඩසටහන් වෙත මාරු වීමේදී ඇති වී තිබෙන ක්‍රියාවන් කිරීමේ ප්‍රමාදයක් නිවැරදි කරමින් පවතිනවා. අසාධාරණයක් සිදු වූ පවුල්වලට සාධාරණ ඉටු කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි. ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ සුදුසුකම්ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපෑත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නවා. සමුද්‍ර නිලධාරීන්ගේ අත්දැකීම් සහ දැනුම අප අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැනීම සඳහා උපයෝගී කර ගන්නවා. ආබාධිත පුද්ගලයන් හා වකවඩු රෝගීන් 130,000කට පමණ රුපියල් 5000ක මාසික දීමනාව ගෙවුන ලබනවා. මෙම දීමනාව රුපියල් 7500ක් දක්වා වැඩි කිරීමට මා යෝජනා කරන. ඊට 150ක් වැඩිවීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රුපියල් 2000ක මාසික දීමනාවද රුපියල් 3000ක් දක්වා වැඩි කරනවා. මේ මගින් පුද්ගලයන් 530,000කට වඩා ප්‍රතිලාභ සැලසෙනවා.